අපා මාසෙකුත් ගෙවිලා ගිය ඉක්මන කළු මුදලාලියාගෙන් ඉල්ලාගත්ත කාසි පණන් ටික ඉල්ලන්න කොයි වෙලාවෙ හරිද කළු මුදලාලියා එනවා ඕක නොගෙව්වොත් නම් ඉතින් විසුමක් වෙන්නේ නැ මේ වෙලාවේ හදිස්සියට කාසි පණන් හොයාගන්න විදිහකුත් නෑ නෝ මොකද්ද මේකට මං කරන වැඩි හොඳ උප්පර වැටිය කල්පනා කොලා නම් මේකෙන් බේරෙන්න පුළුවන් කවුද අර ඈතින් එනවා පේන්නේ කළු මුදලාලියාවද අඩේ මේ නරිරාලයා නේද මගේ වැඩේට නම් කියාපු කෙනා මූට කියලා බලන්ට ඕනේ උදව්වක් ගන්න පුළුවන්ද කියලා ගමමාත්‍යා මොකක්ද කල්පනාව මං බලාගෙන හිටියේ ඇතට වෙලා ගම මහත්තයා බර කල්පනාවක මොකක් හරි කරදරයක්ද නරිරාලේ කරදර නම් කාටද නැත්තේ නරිරාලේ මාත් මේ පොඩි කරදරයක වැටිලා ඉන්නේ නරිරාලේ මට කිව්වනම් උදව්වක් කරන්න තිබ්බා දන්නවනේ ගම මාත්‍යා මගේ හැටි නරිරාලට පුළුවන්ද මට ලොකු උදව්වක් කරන්න ඕන දෙයක් කියන්න ගම මාත්‍යෝ මම උදව් කරන්නේ නැතුව ඉන්නවද ගම මාත්‍යාට කියන්න බලන්න මොකද්ද කාරණාව කියලා නරිරාලේ මේකයි ප්‍රශ්නේ මම කළු මුදලාලිගෙන් අතමාරුවක් ඉල්ලගත්තා දැන් ටිකක් කල් වෙනවා ඉතින් කොයි වෙලාවක හරි දැන් කළු මුදලාලි එනවා මාව හොයාගෙන ඒක ගෙවා ගන්න විදිහක් නැතිවයි මම මේ කල්පනා කර කර හිටියේ මේ වෙලාවේ මගේ අතේ කාසි පණම් බොහෝම හිඟයි නරිරාලේ නරිරාලට පුළුවන් නම් ඒ ප්‍රශ්නේ විසඳුමක් කරලා දෙන්න නරිරාලේ මට ලොකු උදව්වක් අයියෝ ගම මාත්‍යෝ ඕවත් ප්‍රශ්නද ඕවත් ප්‍රශ්නද අපි බලමු මුල ඉඳන් මේක පැහැදිලිව දැන් ගමරාල අතේ කාසි පණක් නැත්තං කළු මුදලාලිට මොනවද දෙන්න තියෙන්නේ කියමු බලන්න නරිරාලේ ඒකත් හොඳ අදහස තමා කාසි පණම් වෙනුවට අපි කළු මුදලාලියාට වෙන මොනව හරි දෙමු ඒත් මගේ ළඟ දඩමස්ටිකකුත් තියෙනවා ඒ දඩමස්ටික දීලා නම් කළු මුදලාලියාගෙන් බේරෙන්න හම්බ වෙන්නේ නෑ නරිරාලේ අයියෝ ගමරාලේ දඩමස් තියෙනවද දඩමස් තියෙනව නම් ඕක ඉතින් හරිම ලේසි මම කියන්නම් ගමරාලට කරන්න ඕන වැඩේ ගමරාල මං කියන විදිහට වැඩේ කරන්නකෝ ගමරාලට පුළුවන් ගමරාලගේ නයින් බේරෙන්ඩ කළු මුදලාලිත් සතුටු වෙයි බොහොම ගමරාල මං කියන විදිහට වැඩේ කරන්නකෝ හරිනේ නරිරාලේ ඔච්චරික්මනට උපායකුත් කල්පනා කොලාද අයියෝ ගමරාලේ
මට ඉතින් දඩමස් කීවම කුඩා බඩවැලේ ඉඳන්ම උපායවල් එනවා ගමරාලේ. මට ඉතින් දඩමස් තියෙනවා නම් වෙන්නම් මොකුත් නැතුවට කමක් නෑනේ. ගමරාල දන්නවනේක නරිරාලේ. ඉතින් දඩමස් ටික නරිරාලට නෙවෙයිනේ, ඒ ටික කළු මුදලාලිට දෙන්න වෙනවනේ නරිරාලේ. ආනේ ගමරාලේ, මං කීවයි මං ගන්නවා කියලා. මේ ටික ගමරාල මං කියන විදියට වැඩේ කරන්නකෝ. ගමරාල ඔය දඩමස් දාන්න හොඳ පෙට්ටියක් ලෑස්ති කරලා තියාගන්නකෝ. ඊට පස්සේ මං කියන්නම් කරන්න ඕන වැඩේ. හරිනේ? හරි හරි නරිරාලේ. එහෙනම් නරිරාල කියන විදියට වැඩේ කරමුකෝ. ඈ ආ කළු මුදලාලියා කොයි වෙලාවේ හරි දැන් එයිනේ. එන්නකම් බලාගෙන ඉන්න ඕනේ. කළු මුදලාලියා එනවා නේද? ඉක්මනට ගිහිල්ලා අර මහනුගේ යට මලා වගේ ඉන්න ඕනේ. කළු මුදලාලියා හිතයි මේ මැරිච්ච නරියෙක් තමා කියලා. සද්ද නැතුව මලා වගේ ඉන්න ඕනේ කළු මුදලාලියාට පේන්න. අර මොකෙද අපේ අතන ඉන්නේ? හැල්ල හොල්මනක් නම් නේ අඩේ. මෙරිත නරිනාම්බෙක් නේද? මේ කව හම ගහලා ගත්තනං හොඳ කානකට හම විකුණ ගන්න තිබ්බා. ඔව්, ඒත් මේ වෙලාවේ පොඩි කමයගේ ගෙතර මේකවත් අරගෙන යන්න බෑ. යන්න ආපු ගමන ගිහිල්ලා ඉන්නකොට මේකව අරගෙන යන්න ඕනේ. ඔව්. කළු මුදලාලියා මාව දැකලා මැරෙච්ච නරියෙක් කියලා හිතාගෙන යනව නේද? මන් දන්නවා කළු මුදලාලියා හිතපු දේ. දෙන්නම් කළු මුදලාලියෝ වැඩේ. ඉක්මනට යන්න ඕනේ කමරාලගේ ගෙදර. කළු මුදලාලියා පාර දිගේ යනකොට මට පුළුවන් ඉක්මනට දෙවට දිගෙන් පැනලා ගමරාලගේ ගෙදර යන්න. ඔව්, දුවන්න ඕනේ ඉක්මනට. මං බැලුවා ඒත් කවුද කියලා. මේ අපේ කළු මුදලාලිනේ. ගමරාලේ, කොහොමද මගේ ගනුදෙනුව එහෙම? මං ආවේ මගේ ගනුදෙනුව පියවගන්න කියලා. මට මුදලාලිගේ කාසි පණන් ටික නම් එකතු කරගන්න බැරි වුණා මුදලාලි. හැබැයි ඊට වැඩිය හොඳ දෙයක් මං කළු මුදලාලිට ලෑස්ති කරලා තියෙන්නේ. ඈ, කාසි පණක් නෑ කිව්වා? හරි, එහෙනම් කියමු බලන්න වෙන මොනවද තියෙන්නේ කියලා. මං කළු මුදලාලිට හොඳ දඩමස් ටිකකුයි හොඳ නරිහමකුයි ලෑස්ති කළා. හැබැයි මුදලාලි, තාම නරියගේ හම නම් ගහන්න බැරි වුණා. කළු මුදලාලි කැමති නම් ඒ දෙක ගන්න. නරියමක් කිව්ව නේද?
මේක නම් හොඳම අවස්ථාවක් තමයි. පාරේ මගදී මහනුගේ ගාව තිබ්බ නරි කුණයි. මේ නරි හැමයි දෙකම එකතු කරලා හොඳ ගානක් ගන්න පුළුවන් වෙයි වගේ. කාලේ නාස්ති නොකර ඉක්මනට මේකත් අරගෙන යන්න ඕනි. දඩබසුයි නරි හැමයි කිව්ව නේද කමරාලේ? හරි කමක් නෑ. එහෙනම් ඔය පෙට්ටියට දාලා දෙමුකෝ. මෙන්න කළු මුදලාලි, පෙට්ටියේ දඩමසුත් තියෙනවා, නරියකුත් ඉන්නවා. එහෙමනම් කළු මුදලාලි, මගේ නයින් මන් නිදහස් ඕම් ඈ. හොඳමයි ගමරාලේ. එහෙනම් මං ගොහින් එන්නම් ගමරාලේ. ඔව් කළු මුදලාලි, ඉක්මන් කොරලා ගියොත් නම් හොඳයි. ඔය මැරිච්ච නරිකුණකුත් අරගෙන අර මහනුගේ යටින් යන එක නම් එච්චර හොඳ නෑ මේ වෙලාවේ. මොකද අද කෙම්මුර දවසකුත් එක්කනේ. ඔය නුගේ අමනුෂ්‍යෝ ඉන්නවා කියලා කතාවකුත් තියෙනවනේ. පරිස්සමට යමු එහෙනම්. හරි හරි ගමරාලේ, මං ඔය අමනුෂ්‍යන්ට බය මනුස්සයෙක් නෙමෙයි. එහෙනම් ඕම් මංගියා. නං මගේ දවස හොඳ. නරිකුණයි දඩමස්තිකයි. එතකොට තව නරිකුණකුත් තියෙනවා මග. ඕකත් අරගෙන දෙකම හම ගහ ගත්තා නම් හොඳ ගානකට විකුණන්න තිබුණා. ගමරාල කීවත් වගේ මහනුගේ යට හරිම භයානක පාටයි. ඉක්මනට නරිකුණත් අරගෙන යන්න ඕනේ ගෙදර. කෝමෙතන තිබ්බ නරිකුණ පේන්නේ නෑ නොවැ. මුකෙක්කරි සතෙක්වත් නැදගෙන ගිහිල්ලවත්ද? පෙට්ටිය නිමිදියලා හොඩ බලන්න ඕනි. සතෙක්වත් තැනගෙන ගිහිල්ලද දන්නේ? කලෝ මුදලාලි නරිකුණක් ඔයනවනේ. කලෝ මුදලාලියා දන්නේ මේ නරියගේ හැටි. කලෝ මුදලාලි ඔහොම නරිකුණ හොය හොයා ඉන්නකෝ. දෙන්නංකො මං කළු මුදලාලි ඔහෙට හොඳ නරිකුණක්. මොකද ඒ සත්‍ය කියන්නේ? මගේ පෙට්ටියේ හිටපු නරිකුණක් නෑ නේද? අයියෝ මම තමයි මේ මහනුගේට අරගෙන ඉන්න යක්ෂයා. අපයි දෙයනේ යටත් නේද? පුතු අම්මෝ, මෙතන හිටියොත් මං ඉවරයි. දුවන්න ඕනේ හික්මනට. පුතු අම්මෝ, මාව බේර කඩියෝ. මෙන්න කළුමුදලාලි දුවනවා. කළුමුදලාලි හුක්කි හුක්කි හූ. අද නං දඩමස් කෑවා කැවිල්ලක් මදි නොකියන්න. කොහොමද නරිමලේ,
ගම රාලත් බේරුණා නරේ රාලත් බේරුණා ඔයාලත් මේ වගේ වීඩියෝ දිගටම බලන්න කැමති නම් නොදුටු අඩවිය අපේ YouTube channel එක දැන්ම subscribe කරන්න subscribe කළාට පස්සේ පහල තියෙන bell ලකුණත් click කළොත් අපි දාන හැම වීඩියෝ එකම ඔයාලට බලා ගන්න පුළුවන්